බීස් ටන්ස් YouTube channel එකට ඔයාලා අදින් පිළිගන්නවා අලුත් අරුතත් ළඟ ළඟම එන හින්දා සරම කොහොමද විවිධ ස්ටයිල්ස් වලට ඩ්‍රයිව් කරගන්නේ කියලායි අද මම ඔයාලට කියලා දෙන්න ආදන්නේ සරම ඩ්‍රයිව් කරගන්නේ කෙච්චර ලොකු අමාරු දෙයක් නෙමෙයි හැබැයි තමන්ගේ ඇඟේ හැඩයට ගැලපෙන මොන ස්ටයිල් එකද කියලා තෝරගෙන තමයි අඳින්න ඕනේ මේ ස්ටයිල් එකට ඩ්‍රයිව් කරනකොට ප්ලීට්ස් එක ඔක්කොම අද්දකීම දෙපැත්තෙන්ම අල්ලගෙන මැදට ඩ්‍රයිව් කරගෙන මැදින් රබර් බෑන්ඩ් එකක් දාලා කැටයක් දැම්මත් ගොඩක් මහතර පේනවා බඩගාවින් ඒක නිසා රබර් බෑන්ඩ් එකක් දාලා හිරට ගැට ගහගෙන රබර් බෑන්ඩ් එකකින් හිරට තද කරගෙන මෙන්න මේ විදිහට අන්ඩර්ස්කර්ට් එක ඇතුළට නමා ගන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතාම ලේසි මේ විදිහට ට්‍රේප් කරගන්න. හැබැයි ගොඩක් කෙට්ටු කෙනෙකුට තමයි මේ විදිහ ගොඩක් ගැළපෙන්නේ. අපි ඊළඟ ස්ටයිල් එක බලමු. එතනදී අපි කලින් ට්‍රේප් කරගත්ත විදිහටම රබර් බෑන්ඩ් එකක් දාගත්ත එකම අපි අපේ ඉනේ දකුණු පැත්තට හරි වම් පැත්තට හරි තමන්ට හුරු පැත්තකට ගන්න. මේ ස්ටයිල් එකට අඳිනකොට බඩ ගොඩක් දුරට බඩ පේන එක අඩු වෙනවා. කියන්නේ බඩ ගොඩක් වැහිලා යනවා. වැහිලා අඳින්න කැමති කෙනෙකුට මේ ස්ටයිල් එක හොඳයි. රබර් බෑන්ඩ් එකක් දාලා අපි ඇතුළට නමගත්ත කොටස ඇතුළට නමන්නේ එළියෙන් මෙන්න මේ විදිහට මලක් වගේ ලස්සන්ට කට් එකකින් රඳව ගන්න ඕනේ. එතකොට ලස්සනට මලක් වගේ සයිඩ් එකට පේනවා සයිඩ් එකට තමයි ප්ලීට්ස් එක එන්නේ ඊළඟ ස්ටයිල් එක බලමු අපි. ඊළඟ ස්ටයිල් එක නම් ගොඩක් අය අඳින දන්නවා. දෙපැත්තෙන් සරම තද කරගෙන මැදින් මෙන්න මේ වගේ ගැටයක් ගහගෙන ඊට පස්සේ ඉතුරු ප්ලීට්ස් එක ඉස්සරහට එන ප්ලීට් එක ඉස්සරහ පැත්තට බොක්ස් ප්ලීට් එකක් කියන විදිහට ළමාගෙන ඉතුරු ප්ලීට්ස් එක සාරි ප්ලීට් කරන ආකාරයට ළමාගෙන ඉන්නෙන් ඇතුළට අන්ඩර්ස්කර්ට් එකට යට කරගන්න ඕනේ. මේ ස්ටයිල් එක ගොඩක් කොමන් ස්ටයිල් එක. මේ ස්ටයිල් එක අඳින දන්නේ නැති ඉන්නවා. ඒන්න මම මේ ස්ටයිල් එකත් අද ඔයාලට කියලා දෙනවා. මේ ස්ටයිල් එක නම් ගොඩක් සිම්පල් ස්ටයිල් එකක්. ගොඩක් මහත් කෙනෙකුට කලින් මම කියලා දුන්න ස්ටයිල්ස් වලින් අඳින්න අපහසුයි. මොකද ප්ලීට්ස් තියنده සරම ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම තමයි ප්ලීට්ස් තිබ්බහම බඩ වැඩිපුර පේන මහත් ගතියක් පේනවා. හැබැයි මේ ක්‍රමයට අඳිනකොට අපි සාමාන්‍ය සරම අඳින විදිහට තමයි අඳින්නේ. දෙපැත්තෙන් මෙන්න මේ ආකාරයට ඇතුළට නමලා ප්ලීට්ස් දෙකක් ආකාරයට තමයි එන්නේ. එක පැත්තක් අනිත් පැත්ත ඉනටයි. සරම දකුණු පැත්තේ කොටස වම්මත පැත්තටත් වම්මත පැත්තේ කොටස දකුණත පැත්තටත් තමයි අඳින්නේ. හරිම සිම්පල් මේ විදිහ අඳින්න. ඔන්න අලුත් අවුරුද්දට සරමක් අඳින්න ඉන්නවා නම් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් අරගෙන නැවත එන්න. සුබ දවසක්.